තට්ටු 7යි හේතු 7යි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් වලට සුපර් කියන්නේ නිකන් නෙමෙයි පාල වේදිකාවෙන් දැන් කතා වෙනවා සජිත් අගමැති කරනවා ජාති කාණ්ඩුවක් හැදෙනවා සජිත් කියන්නේ මාත් දැක්කා යා නිවේදනය නිකුත් කරලා තියෙනවා සජිත් කියන්නේ වැඩි මේ දවස්වල කෑ ගහන්න එපා කියලා අර කට්ටිය ඇවිල්ලා රිලෙව කියලා චීනෙට පටවලා දැම්මොත් ඔක්කොම කෙලි ඉවරයි එතන බුදුරජාණන් වහන්සේ තාලාර කාලාම ගාවට ගියා උද්දකරාම පුත්‍ර ගාවට ගියා මොමම ගිහිල්ලා ඉවරලා මේ එකක්වත් හරියන්නේ නැහැ කියලා තමම්ම සත්‍ය අවබෝධ කරගෙන දේශනා කරා සජිත් මහත්තයා දැන් මේ සත්‍ය අවබෝධ කරගත්ත නායකයෙක් එක්ක ඉඳලා ඉවරලා පිට පැනලා ඉවරලා දැන් මෙන්න දැන් වල ගිහිල්ලා බහුබූත කීකේ ඉඳලා තේරුම්න්නේ ඌවත් පතේ කාටුන් එකේ තිබ්බා රණින් වික්‍රමසිංහ මහත්තයා රමාර ගහන්නේ වරින් වරින් එතප්පු කියලා අරකට SJP කාර්යාලයේ දිනන හැමෝටම එක දෙන්නේ කියලා තමයි රණින් මහත්තයා पक्ष नायक विनाथ රෝහිත අබේගුණවර්ධන මැතිතුමා කියන්නේ මේ රජය පිහිටවන්න කැපවෙච්ච නායකයෙක්. ඒ වගේම රාජිත සේනාරත්න කියන්නේ මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පරාජය කිරීම සඳහා කැපවෙච්ච දේශපාලනඥයෙක්. ඉතින් කවුරු හරි එහෙම කතාවක් කියනවා නම් ඒකත් යම්කිසි සාධාරණත්වයක් ඇති. ඔබතුමාලාට ලොකු බලයක් නැහැ. ඒකට බලපෑම් කරන්න ජනාධිපතිවරයා ඇති තමයි මේක වැඩි දියෙන්නේ. ඔයි කියන ආකාරයේ බලය සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයක් මෙතෙක් පැන නැගිලා නැහැ. හැබැයි බලය පෙන්වීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නැගුණොත් ඒ අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය පියවර ගන්න පුළුවන්. හැබැයි ඔබතුමාලා කිව්වේ අවුරුද්දෙන් පස්සේ ඔබ නැකතට නව ශක්තිමත් නායකයෙක් කියනවා කියලා. ඒක මේ රංජිත් බණ්ඩාර මැතිතුමා අදහස් කරේ පක්ෂ නායකත්වයේ වෙනස් වීමක් සම්බන්ධයෙන් නෙමෙයි. පක්ෂයේ නව මෙහෙයුම් ක්‍රියාවලියක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අපේ පක්ෂේ නායකයා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමාට විකල්ප නොමැත. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.